සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස ඓතිහාසික නාවින්න රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි සද්ධර්ම ශ්‍රාවක චක්කුං උදපාදී ධර්මදේශනා මාලාවේ ප්‍රධාන සංවිධායක හේමකඩයස් මහත්මා එවැගේම අද මේ උතුම් ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන ඒ සත්පුරුෂ මෑණියන් ප්‍රධාන දායක පින්වත් පිරිස ඇතුළුව මේ අවස්ථාවට සහභාගී වෙන සදහැවත් කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි වසර එකහමාරක පමණ කාලයකට පස්සේ නැවත වතාවක් නාවින්න රාජමහා විහාරස්ථානයේදී චක්කුං උදපාදී ධර්මදේශනා මාලාව ආරම්භ කරන්න අපට අවස්ථාව ලැබුණා. පින්නතුනි අද චක්කුං උදපාදී ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ උතුම් වූ මජ්ඣිම නිකායෙහි සඳහන් වෙන ධනංජානි කියන සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනාව සිද්ධ කරන්න. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ කල්යාණ මිත්‍රත්වයේ ජනහිතකාමී බව මනාව ප්‍රකට කෙරෙන කර්මය කොයිතරම් බලවත්ද, ඒ කර්මයේ විපාකය මොනතරම් දරුණුද කියන කාරණාවත් පැහැදිලි කරමින් මේ භවය දිගින් දිගට පැවැත්වීම භාග්‍යතුන් වහන්සේ කොයිතරම් අකමැති කාරණාවක්ද, මෛත්‍රී භාවනාව දුගතිගාමී සත්වයා සුගතියට යොමු කරන්න කොයිතරම් උපකාරී වෙනවද කියන කාරණාවන්
පැහැදිලි කෙරෙන අපූර්ව සූත්‍ර දේශනාවක් ධනංජානි සූත්‍රය කියලා කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර එක්තරා වස් කාලයක වේළුවනාරාමේ වස්වාසය කරන්න යෙදුණා. මේ කාලේ අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ වස් පවාරණය කරලා තමන් වහන්සේ සමග නිරන්තරයෙන් වැඩ ඉන්න නিত্য වූ පරිවාර සංඝ පිරිසත් සමග ධර්මචාරිකාවේ වැඩමින් හිටියා. දක්ෂිනා ගිරි කියන ප්‍රදේශයේ රජගහනුවරින් වස් පවාරණය කරපු තවත් භික්ෂූන් වහන්සේ නම ආපහු තමන් කලින් වැඩ හිටපු ප්‍රදේශයේ හොයාගෙන වැඩම කරන අතරේ උන්වහන්සේට දැනගන්න ලැබුණා සාරිපුත්තයන් වහන්සේ මේ දවස්වල දක්ෂිණ ගිරියේ වැඩ ඉන්නවා කියලා. එනිසා උන්වහන්සේගේ ගමන වෙනාතකට හරවලා උන්වහන්සේ දක්ෂිණ ගිරියට වැඩම කළා. ඒ සාරිපුත්තයන් වහන්සේ මුණ ගැහෙන්නේ. සාරිපුත්තයන් වහන්සේ මුණ ගැහිලා ආගිය තොරතුරු සතුටු සාමීචීන් කතා බහ කරන ගමන් සරියුත් මහරහතන් වහන්සේ මේ අනිත් ස්වාමින් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, ඇවැත්නි, භාග්‍යතුන් වහන්සේ මේ දවස්වල සනීපෙන් වැඩ හිටියද? භික්ෂු මහා සංඝරත්නය සුවසේ වැඩවාසය කරනවාද? මේ වගේ කාරණා ගොඩක් විමසුවා. ඒ සියලු කාරණාවන්ට අර භික්ෂුන් වහන්සේ පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ සනීපෙන් වැඩ ඉන්න, භික්ෂු මහා සංඝරත්නය මනා සමගියෙන් සංසාරයෙන් එතර වෙන්න ගුණ පුරනවා. මහරහතන් වහන්සේලා ලෝකයට මහත් ආශිර්වාදයක් වෙමින් නිර්පද්‍රිතව වැඩ ඉන්නවා. මෙහෙම කරුණ සඳහන් කරාම සාරිපුත්තයන් වහන්සේ අහනවා, ඇවැත්නි, ඔබ දන්නවද තණ්ඩුල පාලගම ධනංජානි කියන බ්‍රාහ්මණතුමා? ධනංජානි බ්‍රාහ්මණතුමා මේ කාලේ කොහොමද? අප්‍රමාදීව කුසල් දහම්වල යෙදුනද කියලා අහනවා. අපිට මේ කතාවෙන් පේන්නේ මේ ධනංජානි බ්‍රාහ්මණ සාරිපුත්තයන් වහන්සේ කලින් හොඳට දන්න, සාරිපුත්තයන් වහන්සේ බොහොම සමීපයෙන් ඇසුරු කරපු කෙනෙක් බව අපිට ඒකෙන් මනාව පැහැදිලි වෙනවා. ඒ නිසා විශේෂයෙන් තණ්ඩුල පාලගම ධනංජානි බ්‍රාහ්මණය දන්නවද කියලා සාරිපුත්තයන් වහන්සේ අහන්නේ. දැනගෙන හිටියා විතරක් නෙමෙයි, ධනංජානි මොනවද කරන්න කියන කාරණාවත් සාරිපුත්තයන් වහන්සේ හොයලා බලන බව පේනවා. ඒ නිසා යහන්නේ වස්සානේ අප්‍රමාදීව මේ සංසාරයෙන් එතර වෙන්න ධනංජානි බ්‍රාහ්මණයත් කටයුතු කළාද කියලා. එහෙම අහපුවාම අර භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා, ස්වාමීනි, ඒ කාරණාව මගෙන් අහන්න නැත්තම් මම කැමතියි කියලා. ඒ කියන්නේ එතනම තියෙනවා ධනංජානි සම්පූර්ණයෙන් දැන් ඒ ආධ්‍යාත්මික මාර්ගයෙන් ඉවත් වෙලා කියන කාරණාව. නමුත් සාරිපුත්තයන් වහන්සේ නැවත අහනවා, එහෙම කියන්නේ ඇයි කියලා. එතකොට තමයි මේ භික්ෂූන් වහන්සේ පැහැදිලි කරන්නේ. පින්නතේ ධනංජානි කියලා කියන්නේ රාජ්‍යයක විශේෂ තනතුරක් දරන, රජ්ජුරුවන්ට ඉතාම සමීප, ඒ රාජ්‍යයේ විශේෂ කටයුතු, රාජ භාණ්ඩාගාරයත් එක්ක බැඳිලා විශේෂ කටයුතු කරන කෙනෙක්. එතකොට අර භික්ෂූන් වහන්සේ සඳහන් කරනවා, ස්වාමීනි, ධනංජානි බ්‍රාහ්මණගේ පෙර බිරිඳ මරණයට පත් වුණා. ඇය බොහෝම ධර්මදරයි, ඇය බොහොම සම්මාදිට්ඨිකයි, ඇය අකුසල කර්මයට බොහොම බයයි. ඒ නිසා ඇය බොහොම කුසල් කරපු කෙනෙක්. ඇය කුසල් කරනකොට බ්‍රාහ්මණතුමත් ඒ කුසල් මාර්ගයේ යොමු කරගෙන කටයුතු කළා. ඒ කාරණාව මේ භික්ෂුවගේ කතාවෙන් පැහැදිලි වෙනවා. ස්වාමීනි, සාරිපුත්තයන් වහන්සේ ධනංජානිගේ පෙර බිරිඳ මරණයට පත් වුණා. ඇය මරණයට පත් වුණාට පස්සේ ධනංජානි වෙනත් මිසදිටු කාන්තාවක් විවාහ කරගත්තා. එතන ඉඳලා බ්‍රාහ්මණතුමත් මිසදිටු පැත්තටම තමයි ගමන් කළේ. අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනය කරගන්න මාර්ගයෙන් ධනංජානි එළියට ගියා. මේ දවස්වල ධනංජානි බොහෝ වැරදි වැඩ කරනවා. ධනංජානි මේ කාලේ රාජ භාණ්ඩාගාරයේ කොල්ල කනවා. ඊට අමතරව සාමාන්‍ය ජනතාවගේ ධනයත් කොල්ල කනවා. සාමාන්‍ය ජනතාවගේ ධනයත් කොල්ල කනවා කියලා කියහම රජ්ජුරුව යම් ප්‍රදේශයකට පනවලා තියෙන බදු මුදල් එකතු කරගෙන එන්න කියලා කියහම, එහෙම නැත්නම් ඒ ප්‍රදේශවලට බදු නියම කරනකොට රජ්ජුරුව බොහොම ධාර්මිකව සඳහන් කරන්නේ
මිනිස්සුන්ට කිසිම කරදරයක් කරන්න එපා. මිනිස්සුන්ගේ ජීවිතවලට කිසිම බලපෑමක් කරන්න එපා. මිනිස්සුන්ගේ ආර්ථිකයට කිසියම්ම හානියක් කරන්න එපා. මිනිස්සුන්ට නොදැනෙන්න මිනිස්සු හරිහම්බ කරපු වස්තුවෙන් මේ රට නඩත්තු කරන්න, මේ රට සංවර්ධනය කරන්න, මිනිස්සුන්ගේම යහපැවැත්ම තහවුරු කරන්න, මිනිස්සුන්ගෙන් අය කරගත යුතු බදු මුදල ඔවුන්ට නොදැනෙන විදිහට අය කරගන්න කියලා. රජුරෝ එහෙම අවවාද කරලා තිබුණට සඳහන් කරනවා ධනංජානි බදු එකතු කරන්න ඈත පිටිසර පළාත්වලට ගියහම රජුරෝ අරගන්න කියලා තියෙන උදාහරණයක් හැටියට 100ට 10ක් නම් ධනංජානි 100ට 90ක් විතර අරගන්නවා. අහිංසක මිනිස්සු කෑ ගහලා අඬලා කියනවා අපිට ජීවත් වෙන්න තියෙන වස්තුව, දරුමල්ලන් පෝෂණය කරගන්න තියෙන වස්තුව, දුකට සැපට පිහිට වෙන්න බඩගින්න නිමා ගන්න තියෙන ධන සම්පත් මේ විදිහට බදු හැටියට ගන්න එපා කියලා. ධනංජානි කියනවා මට කියලා වැඩක් නැහැ. ඒව රජුරවන්ට තමයි කියන්න ඕනේ කියලා. ඒ විදිහට මිනිස්සුන්ගෙන් ධනය එක්කරගෙන ඒ ධනය භාණ්ඩාගාරයට දෙන්නේ නැහැ. භාණ්ඩාගාරයට දෙන්නේ රජුරෝ නියම කරලා තියෙන ප්‍රමාණය විතරයි. ඉතුරු සියලුම ධනස්කන්ධයන් ඔහු තමන්ගේ පෞද්ගලික පරිහරණය උදෙසා අරගන්නවා. මේ කාරණාව බොහෝ දෙනා දන්නවා. අන්න ඒ නිසායි අර භික්ෂූන් වහන්සේ සඳහන් කළේ ඔහු භාණ්ඩාගාරයත් කොල්ල කනවා, අහිංසක ජනතාවගේ ධනයත් පැහැර ගන්නවා. ඉතින් මෙහෙම සඳහන් කරාම සාරිපුත්තයන් වහන්සේට ඇති වුණේ පුදුමාකාර සංවේගයක්. මොකද මේ කර්මයේ බලවත් බව කොපමණද කියන කාරණාව සරියුත් මහරහතන් වහන්සේ මනාව දන්නවා. මහජන මුදල් කොල්ල කන එක, මහජනයා සඳහා රාජ්‍යයේ තැන්පත් කරලා තියෙන වස්තුව පැහැරගන්න එක, ඒක කොයිතරම් බලවත්ද, කොයිතරම් කාලයක් සසර අයහපත සඳහා හේතු වෙනවද කියන කාරණාව සරියුත් මහරහතන් වහන්සේ මනාවම දන්නවා. ඒ දන්න නිසා සාරිපුත්තයන් වහන්සේ දන්නවා මේ කර්මය නිසා ධනංජානිට මොකද වෙන්නේ. ඒ කාන්තෙන් ධනංජානි මරණින් මත්තේ නිරේ උපද්දවනවා. ඒ නිසා සාරිපුත්තයන් වහන්සේ තමන් වහන්සේගේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා, මහණෙනි අපි මේ ධර්මචාරිකාව මෙතනින් නතර කරලා අපි වැඩම කළ යුතුයි තණ්ඩුල පාලගමට. ධනංජානි බ්‍රාහ්මණය මුණගැහෙන්නේ තම යන්නේ ධනංජානිට ඔහු කරගෙන යන අකුසලයේ බලවත්කම කියලා දෙන්නේ. ධනංජානි නිරයෙන් නිදහස් කරගන්නයි මේ යන්නේ. එතකොට සාරිපුත්තයන් වහන්සේ කියලා කියන්නේ අපි දන්නවා මේ ශාසනය කෙලවර කියලා. එයි මේ ශාසනය කෙලවර කියලා කියන්නේ මේ ශාසනය සංඝයාගේ කෙලවර. සංඝයාගේ කෙලවර කියලා කියන්නේ මේ ශාසනයේ කිසිම භික්ෂූන් වහන්සේ නමක් සරියුත් මහරහතන් වහන්සේ ඉක්මවල යන්න සමත් නැහැ. හැම කාරණාවකින්ම සාරිපුත්තයන් වහන්සේ පහු කරලා ඉදිරියට යන්න තරම් සමත් භික්ෂූන් වහන්සේ නමක් නැහැ. ඒක තමයි සඳහන් කරලා තියෙන්නේ සංඝ ශාසනයේ කෙලවර කියලා. මොකද එතනින් එහාට ඊට වඩා ගුණවත් කෙනෙක්, ඊට වඩා බලවත් කෙනෙක්, ඊට වඩා සිල්වත් කෙනෙක්, ඊට වඩා තේජවන්ත කෙනෙක් එතනින් එහාට නැහැ. ඉතින් එවන් වූ සාරිපුත්තයන් වහන්සේ වැඩම කරන්න යොදාගත්ත ගමන් මාර්ගය වෙනස් කරලා නිරයට යන්න සූදානම් වෙන පුජ්‍යලයෙක් නිරයෙන් මුදවගන්න තමන්ගේ පිරිසත් සමග ආපහු හැරෙනවා කියලා කියන්නේ ඒක මනා සුවිශේෂී කාරණාවක්. එකක් තමයි ධනංජානිට පෙර කරපු පින් බොහොම තියෙනවා. ඒ කාරණාව තේරෙන්න විශේෂයෙන් සරියුත් මහරහතන් වහන්සේ ගැන බොහෝ දේවල් කතා කරන්න ඕනේ. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ වාගේ මහා උත්තර රතනයක් එක පුද්ගලයේ කෙරෙහි ආපහු හැරිලා වැඩම කරන්න ඒ පුද්ගලයාට කොච්චර පින් තියෙන්න ඕනේද කියලා. දැන් අපි සමහර තැනක කතා කරනවානේ බුදුරජාණන් වහන්සේ අහවල් පුද්ගලයා සොයාගෙන ඔහුට පිහිටවීම සඳහා වැඩම කළා කියලා. අපි දැන් භාග්‍යතුන් වහන්සේ ගැන සෑහෙන කරුණු දන්නවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කෙටියෙන්ම සඳහන් කළ මනුෂ්‍යත්වයේ අග්‍රම ඵලය මිනිසෙකුට යා හැකි උපරිම දුර. එහෙම සඳහන් කරාම තවත් බොහෝ කරුණු තියෙනවා ඒ ඇතුලේ.
දෙවියෙකුට යන්න බැරි, බ්‍රහ්මයෙකුට යන්න බැරි, කිසිම මාරයෙකුට යන්න හැකි. මේ විශ්ව ධාතුවේ දෙවියන් බමුන් මරුන් සියලු දෙනාම අභිභවනය කරලා ඒ සියලු දෙනාටම වඩා ඊටාම ඉහළින් තථාගත බල පැහැදිලි කරනකොට සඳහන් කළේ මේ සියලු දෙනාම මහ පොළොව බවට පත් කරලා භාග්‍යතුන් වහන්සේ ඉහළින් වැඩ ඉන්නේ කියලා. ඇයි මේ මහ පොළොව බවට පත් කළා කියලා කියන්නේ? ඒ අන්‍ය වූ සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුලට පෑගෙන තැන ඉන්නේ. බඹලොව පවතින ඊට හුඟක් පහත් තැන කියන එකයි ඒ සඳහන් කරන්නේ. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ඉතාම ඉහළින් වැඩ ඉන්නවා කියලා කියහම ඒ ප්‍රමාණය අපිට නොතේරෙන තරම්. ඒ තරම් ඉහළ තැනක වැඩ ඉන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ මිනිසෙක්. ඒකයි මම සඳහන් කළේ දෙවියෙකුට යන්න බැරි, මාරයෙකුට යන්න බැරි, බ්‍රහ්මයෙකුට යන්න බැරි තරම් ඉහළටම ගමන් කරේ මිනිසෙක්. ඒතර අපිට හිතන්න තියෙන දේ ඒ මනුස්ස කියන ජන වර්ගය තුල අපි තියෙනවා. ඒතර මනුස්ස ජීවිතයක් ලබා ගන්නවා කියන එක කොයි තරම් ශ්‍රේෂ්ඨද? බුද්ධාන්තරේක මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක ඊට වඩා මොන තරම් ශ්‍රේෂ්ඨද? හැබැයි මේ අවස්ථාව අය කවදා ඊද දන්නේ. ඒ කාරණාවත් හිතන්න ඕනේ. මේ අවස්ථාව මට ආයේ කවදා ලැබෙයිද දන්නේ. ඒ නිසා ලැබිලා තියෙන අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජනයක් අරගන්න ඕනේ. මොකද මගේ ජීවිතයේ වගකිව යුත්තා මම මිස මේ ජීවිතයට වෙන වගකිව යුත්තෙක් නැහැනේ. අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ භාග්‍යතුන් වහන්සේගේ පහළ වීම. මොකද මේ සංසාර සාගරේ අවිද්‍යාව නැමැති අන්ධකාරේ හැමදාම ගිලිලා අපි ජීවත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙනවා කියලා කියන්නේ ඒ අන්ධකාරය සම්පූර්ණයෙන් දුරු කළා කියන එකයි. අපි එදා කළ යුත්ත නොකළ යුත්ත හරියට දැනගෙන හිටියේ නෑ. අඳුරේම අතපත ගෑවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ පහළ වීමත් එක්ක අපිට මනාව ආලෝකය ලැබිලා තියෙනවා. කළ යුත්ත නොකළ යුත්ත, විය යුත්ත නොවිය යුත්ත මනාව තීරණය කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම අවස්ථාවක් ලැබිලා තියෙන වෙලාවේ කරගත යුතු දේ නොකර ගන්නවා කියලා කියන්නේ අපි විසින් අපට කරගන්න විශාල අසාධාරණයක්. ඉතින් එතකොට භාග්‍යතුන් වහන්සේ මනුෂ්‍යත්වයේ අග්‍රඵලය කියලා සඳහන් කරාම ඊට යටාවතින් මේ මනුෂ්‍යත්වය ගැන ওই විදිහට අපිට කොච්චර දේවල් කතා කරන්න පුළුවන්ද? නමුත් මනුෂ්‍යත්වයේ අග්‍රඵලය නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක පුද්ගලයෙක් සොයාගෙන සතපුම් සිය ගණන් දහස් ගණන් වැඩම කරනවා කියලා කියන්නේ ඒ පුද්ගලයා සංසාරේ කොච්චර පින් කරගත්ත කෙනෙක්ද? මා වෙනුවෙන් මා සොයාගෙන භාග්‍යතුන් වහන්සේ වඩිනවා කියන්නේ. මේ විශ්වයේ වඩිනවා නම් තව කී දෙනෙක් ඉන්නවද මම හැර භාග්‍යතුන් වහන්සේට වඩින්නේ? දෙවියන් ළඟට වඩින්න පුළුවන්, බඹුන් ළඟට වඩින්න පුළුවන්. දැන් වැඩම කරනකොට සමහර කෙනෙක් තිසරණේටවත් ඇවිල්ලා නැහනේ. එහෙම කෙනෙක් හොයාගෙන නෙමෙයි වඩින්නේ සමහර වෙලාවට. ඒතකොට තුනුරුවන් සරණ ගියපු, මාර්ගඵල ලැබපු, මනා ඉඳුරන් ප්‍රසන්න වෙච්ච, කෙලෙස් කිලිටු වලින් කිලිටු නොවිච්ච භාග්‍යතුන් වහන්සේට ළඟට වඩිනවා නම් ඒ වාගේ වඩින්න අය කොයි තරම් ඉන්නවද? ඒ සියලු දෙනාම පහු කරලා තාම තිසරණවත් නැති කෙනෙක් ගාවට භාග්‍යතුන් වහන්සේ වඩිනවා කියලා කියන්නේ ඔහු ළඟ මේ ජීවිතයේ තියෙන කුසල ශක්තියට වඩා පෙර ජීවිතෙන් කරගත්ත කුසල ශක්තියක් මේ ජීවිතේ බලවත් වෙලා තියෙනවා. ඉතින් එහෙනම් භාග්‍යතුන් වහන්සේ ඔහු හොයාගෙන වඩින්න ඔහු කොයිතරම් වාසනාවන්තද? ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ විතරක් දෙවනි වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේ යමෙක් හොයාගෙන වඩිනවා කියලා කියන්නේ ඔහුත් ඒ තරම්ම භාග්‍ය සම්පන්න කෙනෙක්. එහෙනම් ධනංජානි පෙර බොහෝ පින් කරපු සාරිපුත් මහරහතන් වහන්සේත් එක්ක පෙර සමීප සම්බන්ධකම් තිබිච්ච සංසාරි කරගත් අසීමාන්තික කුසල් තියෙන බ්‍රාහ්මණෙක් ධනංජානි කියලා කියන්නේ. නමුත් මේ ජීවිතේ පව් කරනවා. මේක තමයි සංසාරේ හැටි. අපි පින්නතුන් අහලා තියෙනවානේ මෝර ජාතකේ, මහා මෝර ජාතකේ. මොනරෙක් හැටියේ තියෙන්නේ මහා බෝසතාණන් වහන්සේ. නමුත් මහා බෝසතාණන් වහන්සේට දුනුදිය ඇදලා විඳින්න ලෑස්ති වෙන්නේ මතු යම් දවසක පසේ බුද්ධත්වයේ ලබන්න තරම් පාරමිතා පුරණ කෙනෙක්. ඉතින් අනාගතයේ පසේ බුදු කෙනෙක් බවට පත් වෙන්න පාරමිතා පුරාගෙන යන කෙනෙකුටත් මේ සංසාරේ මෙහෙම වරදිනවා නම්
ඔබ අපි ගැන කවර කතාද? ආන් එවන් කාරණාවල් වලින් මේ සසර පිළිබඳව අසීමාන්තික බියක් ඇති කරගන්න ඕනේ. ඉතින් මෝර ජාතිකයේ වැඩි පුද්ගලයා විතරක් නෙමෙයි. ඒ වාගේ තව කොයි තරම් දෙනා පිළිබඳව ධර්මයේ සඳහන් කරනවාද? එවන් උතුමන්ට වර්ධිනකොට අපිට සසර වර්ධිනවා කියන එක අහන්න දෙයක් නෑ. සාරිපුත්තයන් වහන්සේ ධනංජානි ගාවට වැඩම කළා. ධනංජානි ඈත තියාම දැක්ක සරියුත් මහරහතන් වහන්සේ වඩිනවා. ධනංජානි වහාම මාලිගාවෙන් එළියට බැහැලා පෙර ගමන් කරලා සාරිපුත්තයන් වහන්සේට වන්දනා කරලා සඳහන් කළා, ස්වාමීනි දන් වළඳන්න තව ටිකක් වෙලා තියෙනවනේ, ඒ නිසා කිරි ටිකක් වළඳමුද කියලා ඇහුවා. සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කළා, බ්‍රාහ්මණේ මන් දැන් දානේ වළඳලා ඉන්නේ, නැවත මට කිරිවත් දානෙවත් අවශ්‍ය නැහැ. මම ආවේ ඔබව මුණ ගැහෙන්න. ඔබ ආහාර අනුභව කරලා මාව මුණ ගැහෙන්න එන්න. අහවල් වනාන්තරයේ ගහක් මුල මම වැඩ ඉන්නවා. අහවල් තැන මම වැඩ ඉන්නවා. එහෙම සඳහන් කළා සාරිපුත්තයන් වහන්සේ වැඩියා. ධනංජානි දවල්ට ආහාර අනුභව කරලා ටිකක් විවේක අරගෙන සාරිපුත්තයන් වහන්සේ වැඩ ඉන්නවා කියලා සඳහන් කරපු වනලැහැබට ගමන් කළා. නැවත සාරිපුත්තයන් වහන්සේට වන්දනා කරලා වාඩි වුණාට පස්සේ ආගීතරතුරු ටිකක් කතා කරලා සරියුත් මහරහතන් වහන්සේ අහනවා, ධනංජානි මේ සංසාරයෙන් එතර වීම සඳහා අප්‍රමාදීව කුසල් පූර්ණේ කිරීමේ කටයුතු වල යෙදෙනවද මේ දවස්වල කියලා. ධනංජානිට බොරු කියන්න හැටියක් නැහැ. ධනංජානි කියනවා, නැහැ ස්වාමී, මේ දවස්වල අප්‍රමාදීව කටයුතු කරන ස්වභාවය ඒ සඳහා පහසුකමක් විවේකයක් මත නැහැ. සාරිපුත්තයන් වහන්සේ අහනවා, ධනංජානි මේ දවස්වල ඔබ මහජන දේපල විනාශ කරමින් රාජ භාණ්ඩාගාරයත් කොල්ලකමින් කටයුතු කරනවා කියන කාරණාව හැබෑද? ධනංජානිට කට උත්තර නැතුව යනවා. නමුත් ඒ ධනංජානිට නෑ කියලා කියන්න බැරුව යනවා. ඒ ධනංජානි දන්නවනේ නෑ කිව්වට වැඩක් නෑ කියලා. ධනංජානි කියනවා, ස්වාමීනි මට ගොඩාක් වැඩ තියෙනවා. මට මගේ මව්පිය පෝෂණය කරන්න තියෙනවා. මට මගේ පවුලට සලකන්න තියෙනවා. මට මගේ සහෝදර පිරිසට, ඥාති පිරිසට සලකන්න තියෙනවා. ඔවුන්ගේ ඕන එපාකම් සම්පූර්ණ කරලා දෙන්න තියෙනවා. දවස ගානේ මාව මුණ ගැහෙන්න එන අයට සැලකිලි සත්කාර කරන්න තියෙනවා. ඒ සියලුම දේවල් කරන්න මල් ළඟ ධනයක් තියෙනවා. අන්න ඒ නිසයි මම මේ විදිහට ධනය ලබා ගන්නේ කියලා. සාරිපුත්තයන් වහන්සේ අහනවා, ධනංජානි හොරකම් කරලා, වංචා කරලා, අනුන් තලලා පෙළලා හොයාගන්න ධනෙන් මව්පියන්ට උපස්ථාන කරනවා කියලා කියහම ඒක යහපත් උපස්ථානයක්ද? හොරමරකම් කරලා ගත්ත ධනයෙන් විතරද මව්පියන් පෝෂණය කරන්න පුළුවන්? ධනය හම්බ කරන්න පුළුවන් වෙන්නේ හොරමරකම් කිරීම තුලින් විතරද? ධාර්මිකව ධනයක් උපයලා ඒ ධාර්මික ධනයෙන් මව්පියන් පෝෂණය කරන එක වටින්නේ නැද්ද? මේ විදිහට සාරිපුත්තයන් වහන්සේ අහනකොට ධනංජානි උත්තරයක් දෙනවා, ස්වාමීනි ධාර්මික ධනෝපායනයකින් කරන මව්පිය උපස්ථානයේ මේ ලෝකේ ඉතාම ශ්‍රේෂ්ඨයි කියලා. ධනංජානියගේ පිළිගත්තට පස්සේ සාරිපුත්තයන් වහන්සේ එතනින් වැඩම කළා. හැබැයි ධනංජානි එදාගින් පස්සේ කවදාවත් තමන් කරපු පහත් වැරදි වැඩ කරන්න ආයෙ පෙළඹුණේ නැහැ. බොහොම යහපත් ඉස ධනංජානි කටයුතු කළා. පස්සේ කාලේ ධනංජානි අසනීප වෙලා මරණාසන්න වුණා. ධනංජානි තමන්ගේ සේවකයෙකුට කතා කළා. කතා කරලා කියනවා, පුරුෂය ඔබ යන්නේ ගිල තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. මුණ ගැහිලා ඒ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා මම වන්දනා කරනවා වගේ සිතුවිල්ලෙන් නැවත උන්වහන්සේට වන්දනා කරන්න. ඔබත් වඳින්න, මමත් වන්දවන්න කියනවා වගේ මං වෙනුවෙනුත් වඳින්න. බුදුරජාණන් වහන්සේට වැඳලා ඒ කුසලයක් මට අනුමෝදන් කරලා ඔබ යන්න සාරිපුත්තයන් වහන්සේ ළඟට. ගිල සාරිපුත්තයන් වහන්සේටත් වන්දනා කරන්න. මම වෙනුවෙනුත් වන්දනා කරන්න. එහෙම වන්දනා කරලා සාරිපුත්තයන් වහන්සේට මතක් කරන්න, ධනංජානි බ්‍රාහ්මණතුමා බොහොම අසාධ්‍යයි. රෝගාබාධ වලින් දැන් බොහොම පීඩා විඳිනවා. ස්වාමීනි, පුළුවන් නම් ඔබ වහන්සේට බ්‍රාහ්මණතුමා බලල යන්න එන්න කියලා කිව්වා කියලා කියන්න. ධනංජානිව බලල යන්න එන්න කියලා කියන්න කියනවා. විවේකයක් තියෙනවා නම් මේ කාරණාව ඇහුවට පස්සේ සාරිපුත්තයන් වහන්සේ දහවල් දානේ වළඳලා අග්‍රපස්ථායකෙන් ආනන්දයන් වහන්සේත් අඬ කහගෙන ධනංජානි මුණ ගැහෙන්න යනවා. ධනංජානි ලෙඩ හැඳි
ධනංජානි ළඟට ගිහිල්ලා අහනවා ධනංජානි දැන් කොහොමද අසනීප තත්වයේ සුවාතට හැරෙනවා කියලා තේරෙනවද නෑ ස්වාමීනි සුවාතට හැරෙන බවක් නෑ එන්නේ එන්නම උත්සන්න වෙන බවක් මට තේරෙනවා ධනංජානි කොහොමද මොනවද දැනෙන රෝග ලක්ෂණ සඳහන් කරනවා ස්වාමීනි ඉතාම ශක්තිමත් පුද්ගලෙක් උල් ආයුධයක් අරගෙන මගේ හිස පුරාම ඇනගෙන ඇනගෙන ගියොත් ඒ උල් ආයුධයෙන් ඇනෙනකොට ඇනෙනකොට මොන තරම් වේදනාවක් දැනෙනවද ස්වාමීනි ඒ හා සමාන වේදනාවක් මගේ හිසේ තියෙනවා පින්නතර මේ කාරණාව සමහර තැනක ඔහොම සඳහන් කරලා තියෙනවා තව තැනක සඳහන් කරන්නේ බලවත් පුද්ගලෙක් මහ කුළු ගෙඩියක් අරගෙන හිසට පහර දෙනකොට කොයි වාගේ වේදනාවක් දැනෙනවද ඒ වාගේ වේදනාවක් හිසේ තියෙනවා කියලා කෙසේ වෙතත් මේ වෙලාව බලවත් වේදනාවක් Tamange හිසේ ඇති කරවන වෙලාවක් දක්ෂ ගෝඝාතකෙක් තියුණු පිහියක් අරගෙන මරාගත් ගවයාගේ මස් මොන තරම් වේගින් කප කපා ඉවත් කරලා ගන්නවද ආන්නේ දක්ෂ ගෝඝාතකයාගේ තියුණු පිහියත් අරගෙන මගේ කුස ඇතුළට ගිහිල්ලා මගේ කුස ඇතුළ කපාගෙන 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 ගියොත් මට මොන වගේ වේදනාවක් දැනෙයිද ස්වාමීනි ඒ තරම් වේදනාවක් මේ කුස ඇතුලේ මට දැනෙනවා කියලා සඳහන් කරනවා නැවත සඳහන් කරනවා ස්වාමීනි ඊටාම ශක්තිමත් පුද්ගලයෝ පිරිස නැත්නම් පුද්ගලයෝ දෙන්නේ බලහින් පුද්ගලී කුසගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලකට ලං කරලා රත් කෙරුව තැව්ව ඒ ගිනි අඟුරු වල උණුසුම ඔව් මොන තරම් පුළුස්සනවද දවනවද ඒ දැවෙනකොට කොයි තරම් වේදනාවක්ද ඊට වඩා වැඩි වේදනාවක් දැවිල්ලක් මගේ ශරීරේ පුරාම තියෙනවා මේ ආදි වශයෙන් දැන් මේ කයේ පවතින වේදනා සහගත බව ඔහු පැහැදිලි කරනවා අන් ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ තීරණය කරනවා ධනංජානිතාව වැඩි වෙලාවක් ජීවත් වෙන්නේ නැහැ කියලා මේ ප්‍රකාශ කරන රෝග ලක්ෂණ මරණ වේදනාවයි කියන එක සාරිපුත්තයන් වහන්සේ තීරණය කරලා ඉවරයි. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ අරමුණු කළා මරණින් පස්සේ ධනංජානිට මොකද වෙන්නේ? සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාවට වැටහෙන්නේ මරුණ ගමන් නිරේ උපදිනවා. වෙන වෙන්න දෙයක් නැහැ. මරුණ ගමන් නිරේ උපදිනවා. හැබැයි ධනංජානි නිරේ උපදිනවට සාරිපුත්තයන් වහන්සේ කිසිසේත්ම කැමති නැහැ. මුලිනුත් ධර්මචාරිකාව නතර කරලා ආපහු වැඩියේ ඔහු තව තවත් දිගින් දිගට නිරේගාමී කර්ම කරගනී කියලානේ ඒකෙන් වළක්වා ගන්නනේ ඉතින් මේ මොහොතේ බලහමත් ඔහු යන් ලෑස්ති වෙන්නේ නිරේට නම් සාරිපුත්තයන් වහන්සේ කොහොමත් කැමති නෑ මෙලව ඉන්න කෙනෙක් නිරේට යනවට ඒකට හේතුව තමයි නිරය කියන්නේ මහ පුදුම බලවත්කම අපිට නොතේරෙන තරම් භයානක දුක් වේදනාවල් වලට ගොදුරු වෙන්නේ තියෙන තැන. ඒ නිරේ යම් කෙනෙක් උපදිනවට, ඒ දුකට යම් කෙනෙක් භාජනය වෙනවට, මෙවන් මහා සත්පුරුෂයන් වහන්සේල කවදාවත් කැමති නැහැ. සාරිපුත්තයන් වහන්සේ කැමති නැහැ කියලා කියන්නේ උන්වහන්සේ නිරේ දැක දැකනේ අකමැති වෙන්නේ. ඒ නිසා කල්පනා කරනවා මම වගේ සත්පුරුෂයෙක් ළඟ ඉඳලා ධනංජානි යන්නේ නිරේට නම් ඒකේ තරම් හොඳ නෑ මගේ ළඟ ඉඳීම තේරුමක් නෑ වගේ ඒ නිසා ධනංජානි මොන ක්‍රමයෙන් හරි නිරයෙන් නිදහස් කරන්න ඕනේ එහෙම කල්පනා කරලා ධනංජානිට කතා කරලා අහනවා හිතවත් ධනංජානි ඔබ මරණින් පස්සේ නිරේ ඉපදෙනවා කියලා කිව්වොත් ඔබ කැමතිද නිරේට යන්න අනේ නෑ ස්වාමීන් මම නිරේ උපදින්න කැමති නෑ ධනංජානි තිරිසං ලෝකේ කොහොමද ස්වාමීනි නිරේට වඩා මට තිරිසං ලෝකේ ඉපදෙන්න තියෙනවා නම් හොඳයි කියලා කියනවා නිරේ දුක් විඳිනට වඩා තිරිසං ලෝකේ හොඳයි සාරිපුත්තයන් වහන්සේ නැවත අහනවා ධනංජානි ප්‍රේත ලෝකේ ගැන මොකවත් අදහසක් නැද්ද ස්වාමීනි තිරිසනෙක් වෙනවට වඩා ප්‍රේතෙක් වෙන්න තියෙනවා නම් මම කැමතියි කියලා කියනවා එහෙම කියන්නේ ඇත්තේ ඇයි තිරිසනෙකුට කවදාවත් අපි දෙන පින් ගන්න බෑ ඒ හින්දා තිරිසන් ලෝකේ ඉපදුනාට පස්සේ මේ සසරින් කවද කොයි කාලේ මොන මොහතක මිදෙන්න ලැබෙයිද කියන කාරණාවක නිශ්චිත බවක් නෑ අපි දෙන පින් ගන්නත් බෑ තිරිසන්නු පින් කරන්නෙත් නෑ
තිරිසන්නුන්ට පින් කරන්නත් බෑ. තිරිසන්නුන්ට පින් කරන්න බැරි වුණාට තිරිසන්නුන්ට පව් කරන්න පුළුවන්. ආන් ඒක නිසා තිරිසන් ලෝකේ ඉපදිලා නිමක් නැති ප්‍රාණඝාතාදී අකුසල් කරලා ආපහු සරයක් උපදින්නේ නිරයමයි. තිරිසන් ඕන තරම් ප්‍රාණඝාත කරනවනේ. කොටියෙක් වෙච්චහම මුළු ජීවිත කාලෙම සතෙක් මරාගෙන කන්නේ. සිංහෙක් වුණහමත් එහෙමයි. ගෙදරක හදන පූසෙක් වුණහමත් එහෙමයි. ඉතින් මේ නොයෙක් ආකාරයෙන් තිරිසන් සතුන් අතින් ප්‍රාණඝාත කෙරෙනවා. ඒක මිනිසෙක් කළත් තිරිසනෙක් කළත් ප්‍රාණඝාතයේ ප්‍රාණඝාතයමයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රාණඝාත කර්මපතයක් සම්පූර්ණ වෙන්න කාරණා පහක් තියෙන්න ඕනේ. නමුත් මිනිසෙකුට වැටහෙන එවන් කාරණා පහක් එලෙසටම තිරිසනෙකුටත් වැටහෙනවාද කියලා. තිරිසනාටත් ඒ කාරණා ටික එහෙමම වැටෙනවා. ප්‍රාණඝාතයක් සම්පූර්ණ වෙන්න ප්‍රාණඝාත කර්මපතයක් වෙන්න අපි හොඳාකාරවම දන්නවා. සතෙක් ඉන්න ඕනේ, පණ තියෙන බව දැනගන්න ඕනේ, මරන්න හිතෙන්න ඕනේ, මරණ උපක්‍රමයේ යොදන්න ඕනේ, ඒ උපක්‍රමයට අනුව මරන්න ඕනේ. අපි ඔක දන්නවනේ හොඳටම. ඒතර තිරිසනා ගාව ওই ටික නැද්ද? නිකන් බලන්න ගෙදර ඉන්න පූසදිහා. මිදුලෙ බැහැලා ඉන්නවා දැක්කොත් ලේනේ. සමහරට මිදුලෙ ඉන්නවා දැක්කොත් කුරුල්ලෙ. ඔහු මනාවම දන්නවා මේ ඉන්නේ සති. මේ ඉන්නේ පණ ඇති සති. මම දැක්කොත් මොහු යනවා. ඒ කියන්නේ ඒ සතාගේ හිතේ තියෙනවා මොහුව මරා ගන්න ඕනේ. නමුත් මම දැක්කොත් මොහු යනවා. ඒ නිසා තමයි ටිකෙන් ටික ටිකෙන් ටික එහාට මෙහාට දුව දුව සැඟවි සැඟවි අර සතා ගාවට කිට්ටු වෙන්නේ. අපි දකින්න සමහර ලාවට කොන්ද පාත් කරලා පලිගේ බිම ඇදගෙන හිස උස්සලා බල බල ඒ තමන් එන බව නොපෙනින්න මෙයා යනවා. එහෙම ගිහිල්ලා පැනලා අල්ලගන්න එක තමයි උපක්‍රමය. ඒ සියල්ලම සම්පූර්ණ කරගෙන ඔහු මේ සතා දැහැගන්නවා. එතට අර කාරණා ටික සම්පූර්ණ නැද්ද? ඒ කාරණා සියල්ලම මේ තිරිසන් හිත ඇතුළෙත් සම්පූර්ණයි. එහෙනම් ඔහුට කර්මපතය අනිවාර්යෙන් සම්පූර්ණ වෙනවා. තිරිසන් විසින් ප්‍රාණඝාත කළත් ඒ කර්මයට ඔවුන් ඒකාන්තයෙන් නිරය උපදවනවා. ආන් ඒක නිසා තිරිසන් ලෝකේ පව් කරනවා මිසක් පින් කරන්න පුළුවන් කමක් නැහැ. සමහර සත්තු කවදාවත් ජීවිත කාලෙටම මස් කන්නේ නැති සත්තු වෙන්න පුළුවන්. එහෙම වුණත් ප්‍රාණඝාතයට දායක වෙනවා. හිතන්නකෝ වඳුරේ, රිළවේ ඒ වගේ සත්තු. ඔවුන්ගේ ඇඟේ හරියට මැක්කෝ ඉන්නවා. කසන වෙලාවට කසල කසල අර මිනිස්සු උකුණෙක් බේරලා ගන්නවා වගේ බේරලා අර ගන්නවා. හැබැයි අහක දාන්නේ කටට දාලා හපනවා. ඒ කියන්නේ ආහාරයේ සඳහා සත්තු මැරුවේ නැති වුණාට තවත් නොයෙක් ක්‍රම ඔස්සේ ඒ ද්වේෂය පදනම් කරගෙන මේ කටට නම් හපන්නේ. මේ ප්‍රාණඝාතයට දායක වෙනවා. ඒ නිසා තිරිසන් අපායේ ඉපදුන කෙනෙකුට නැවත මිදෙනවා කියන එක බොහොම කාලයක් ගත වෙන කර්මයක්. බොහොම කාලයක් කියලා කියම නිමක් නෑ, අපිට තේරෙන්නේ නෑ ඒක. මොකද මේ බුද්ධාන්තරේ පවා තිරිසන්ව කීප දිනක් විතරයි සංසාරයෙන් ඈතර වෙන්නේ. එන බුද්ධාන්තරයක් ලැබුණත් ඔවුන්ට ඒකෙන් පළක් නෑ. එහෙමනම් සඳහන් කරා ධනංජානී නිරේට වඩා තිරිසන් ලෝකේ හොඳයි කියලා කියනවා. තිරිසන් ලෝකෙට වඩා ප්‍රේතයෙක් වෙන්න ධනංජානී කැමති ඒකේ ප්‍රධාන හේතුව තමයි ඥාතීන් පින් දෙනකොට ප්‍රේතයන්ට පින් ගන්න පුළුවන්. නැවතත් අහනවා ප්‍රේත ලෝකෙට වඩා මනුස්ස ලෝකේ හොඳ නැද්ද? ස්වාමීනි මනුස්ස ලෝකේ ඉපදෙන්න තියෙනවා නම් ඒක කොයි තරම් භාග්‍යවන්තද? නැවත අහනවා මනුස්සයෙකුට වඩා දෙවියෙක් වෙන එක හොඳ නැද්ද? දෙවියෙකුට වඩා එතන ඉඳලා උසස් උසස් තැන් වලට ගෙනහිල්ලා උසස් දිව්‍ය තලවලට ගෙනහිල්ලා බඹලෝට යනකම් අරන් යනවා. ධනංජානි පුදුම සතුටින් ඉන්නේ බඹලෝ උපදින්නේ. සාරිපුත්‍රයන් වහන්සේ සඳහන් කරනවා ධනංජානි කැමති බඹලෝ යන්න. එහෙනම් බඹලෝ යන මාර්ගයක් තියෙනවා. මෙන්න මේ මාර්ගයේ දිගේ ධනංජානි ඔබ එහෙනම් බඹලොවට යන්න පාර හදාගන්න. බඹලොවට යන මග මරණ මංචකයේදී කියලා දෙන්න සාරිපුත්‍රයන් වහන්සේ කාරුණික වුණා. මොකද්ද බඹලෝ යන මග? බඹලෝ යන මග හැටියට මෙතන කියලා දෙන්නේ මෛත්‍රී කර්මස්ථානය. මෛත්‍රී කර්මස්ථානයේ තමයි ප්‍රගුණ කරවන්නේ. වෙනදින හිතන්නකො මේ ඉන්නේ මරණ මංචකේ. සාරිපුත්‍රයන් වහන්සේ මේ කියලා දෙන්නේ මෛත්‍රී කර්මස්ථානයේ.
ඔය මෛත්‍රී කර්මස්ථානයේ ඔබත් මමත් වඩන්න ගත්තොත් බඹලව යන තැනට අපේ හිත පිහිටවාගෙන ධ්‍යාන මට්ටමට මේ හිත ගොඩනගා ගන්න කොයිතරම් කාලයක් ගත වෙයිද? සමහර වෙලාවට කොච්චර උත්සාහ කළා ඒ අවස්ථාව මේ ජීවිතෙන් සම්පූර්ණ කරගන්න බැරි වෙන්නත් පුළුවන්. නමුත් මරණ මංචකේ වේදනා විඳ විඳ ඉන්න ධනංජානිට මෛත්‍රී කර්මස්ථානයේ දේශනා කරලා සඳහන් කළා මේ කර්මස්ථානයේ වඩන්න කියලා. ධනංජානිට පුළුවන් වෙනවා බඹලව යන්න පුළුවන් තැනට එනකන් මරණයට කලින් කර්මස්ථානයේ දිනු කරන්න. ආන් ඒකයි මම සඳහන් කළේ ධනංජානිට සංසාරේ පුරුද්ද බොහොම තියෙනවා. ධනංජානි ළඟ ළඟ පෙර ජීවිතවල මෛත්‍රී කර්මස්ථානය හොඳට වඩලා තියෙන්නේ ඇති. කෙසේ වෙතත් ධනංජානිට පුළුවන් වුණා මරණයත් එක්කම බඹලව උපදින්න. ධනංජානිට පාර කියලා දීලා සාරිපුත්යන් වහන්සේ ආපහු එළියා. ධනංජානි මරණයට පත් වෙලා බඹලව උපත්ති ලැබුවා. පින්නතුනි ධනංජානිට ඒ සුළු මොහොතේ බඹලව යන්න තරම් වාසනාව තිබුණට නිදහසේ හුස්ම ඉරලා මරණයට පත් වෙන්නවත් අපට අවස්ථාවක් තියෙයිද කියන කාරණාව අපි දන්නේ නැහැ. මොකද මේ අවසන් මොහොත වෙනකොට අපි කොතනක ඉඳීද මොනව වෙලා තියෙයිද ඒ එකක්වත් නොදන්න අවිනිශ්චිත ජීවිතයක් අපි මේ ගත කරන්නේ. සමහර වෙලාවට රෝහල් ඇඳක වේදනාවෙන් ඉන්න පුජ්‍යලයාගේ අප්‍රාණික මේ සිරුර එහාට මෙහාට සිදුරු කර කර බෙහෙත් විඳින අවස්ථාවක් වෙන්න පුළුවන්. ලේ ගන්න ලේ දෙන්න නොයෙක් කටු වලින් වේදනාවට පත් වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔසවගෙන යන වාහනවල වාඩි කරවන වාහනවල ඇල කරවන දිගා කරවන එහෙම අවස්ථාවක් වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවන්ගෙන් මොන අවස්ථාවකට මූණ දෙන්න මට සිද්ධ වෙයිද කියන කාරණාවල් එකක්වත් අපි දන්නේ නැහැ. නමුත් අර වේදනාවල් විඳ විඳ හිත එකඟ කරගෙන අපි කරගත්ත කුසල් දහම් ආවර්ජනය කරන්න තරම් අපිට විවේකයක් තියෙයිද? එහෙම විවේකයක් ලැබෙන්නේ අතිශයින්ම කලාතුරකින් කෙනෙකුට. දැන් එතකොට අර පුජ්‍යලයාට මේ වේදනාවල් දෙනකොට ඔසවගෙන යනකොට හන්දිපත් රිදෙනකොට මෛත්‍රියක් මතක් වෙනවද? මේ අය සම්බන්ධයෙන් ද්වේෂසිතක්ම තමයි පහළ වෙන්නේ. හැබැයි ඒ ද්වේෂසිත මරණය දක්වාම මල් ළඟ පවතිනකොට මරණින් මත්තේ මට උපදින්න සිද්ධ වෙන්නේ ඉතා පහත් ජීවිතේ. ද්වේෂයෙන් මරණයට පත්වීම, යකෙක් වෙන්න, නිරයේ උපදින්න, විෂ සහිත සතෙක් වෙලා උපදින්න විශේෂ හේතුවක් කියලා සඳහන් කරනවා. ද්වේෂය කියලා කියන්නේ ලොකු විෂ. මෙන්සා විෂ සහිත සතෙක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. සාරිපුත්තයන් වහන්සේ වගේ මහා කල්යාණ මිත්‍රයෝ සතර අපායට යන්න හිටපු අය කොයිතරම් අපායෙන් මිදුවද? පින්නතුනි ඔබ අහලා තියෙනවනේ කොසල් රජුරුවන්ගේ දනව්වේ හිටපු තඹදාටික චෝරය. තඹදාටික චෝර තවුතිසාව ඉපදෙන්නේ මරණයින් පස්සේ. අවුරුදු 50ක විතර කාලයක් කෙලෙම මිනිමරපු එක. පෘථග්ජන භික්ෂූන් වහන්සේලා මේ කාරණාව භාග්‍යතුන් වහන්සේගෙන් විමසලා භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරලා තඹදාටික මේ වෙලාවේ තවුතිසාව කියලා කියහම හාමුදුරුවෝ මොනවා කියලා අහනවා. බසර 50 ගාන මිනීම මරාපු තඹදාටික කොහොමද දෙවුලුගේ? ස්වාමීනි ඒක උනේ කොහොමද කියලා අහන්නේ. එතකොට සඳහන් කරනවා මහණෙනි අන්තිම වෙලාවේ ළඟ හිටියේ මේ ලෝකයේ සේමසේ කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි කියලා. අන්තිම වෙලාවේ ළඟ නැහැ. නමුත් අන්තිම වෙලාව සතුටින් කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ කටයුතු කරන්න හැකියාව තිබුණා. ආන් ඒ නිසාම රහතන් වහන්සේ හිතේ උපද්දවපු සතුට ඔහු දෙව්ලොව දක්වා ආරම්භ ගියා. ඒතර සාරිපුත්තයන් වහන්සේ මේ වාගේ කොයි තරම් කිරිසකට උපකාර කරලා තියෙනවද? සංසාරයෙන් ඈතර වෙන්න, ඒ කියන්නේ සතර අපායෙන් මේ ජීවිතෙන් අත මිදෙන්න. සංසාරයෙන් ඈතර වෙන්න උපකාර කරපු ප්‍රමාණය සීමාවක් නෑ. දැන් සාරිපුත්තයන් වහන්සේ ආපහු එළියා. ධනංජානි බ්‍රාහ්මණයා මරණයට පත් වුණා. මරණින් පස්සේ ධනංජානි බඹලව උප්පත්තිය ලැබුවා. ඒ කියන්නේ ධනංජානිට මෛත්‍රී කර්මස්ථානයේ සාර්ථක වෙලා. අපේ බුදුරජාණන් වහන්සේ ඈතින් පෙන්නලා අහනවා සාරිපුත්තයන් වහන්සේ වඩිනකොට මහණෙනි අර එන්නේ කවුද කියලා දන්නවද? සමහර භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි අපේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේනේ.
දන්නවද ඔය මොනවා කරලා දෙන්නේ නෑ ස්වාමීනි මැරිලා නිරයට යන්න හිටපු ධනංජානි බ්‍රාහ්මණය බඹලෝ යවලයි එන්නේ කියලා සාරිපුත්තයන් වහන්සේ ළඟට වැඩියහම බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත ඇයි බ්‍රාහ්මණයා බඹලෝ නැතද කියලා බඹලව නතර කළේ ඇයි කියලා අහපුවම සාරිපුත්තයන් වහන්සේගේ පිළිතුර වුණේ ස්වාමීනි බ්‍රාහ්මණය බඹලවට කැමති නිසා බඹලව නතර කළා කියලා. ඒ කියන්නේ පින්නදෙන විදර්ශනා කර්මස්ථානයක් දුන්නා නම් සමහර විට රහත් වෙන්න තරම්ම පින් තියෙන්න ඇති ධනංජානිට. කෙසේ වෙතත් ධනංජානි බඹලව උපදිනවා. ඒකයි මම මුලින්දලම සඳහන් කළේ ධනංජානි කියලා කියන්නේ පෙර පින් තියෙන මහා පුණ්‍යවන්තයෙක්. මේ ජීවිතයේ වැරදි මගට යොමු වෙලා හිටියට පෙර බොහෝ පින් කරගත්ත කෙනෙක්. බොහෝසේ භාවනාව ප්‍රගුණ කරලා තියෙන ඇති පෙර ජීවිතේ. ඒක දැකලා වෙන්න ඇති සාරිපුත්තයන් වහන්සේ ඔහුට මෛත්‍රී කර්මස්ථානෙම උපස්ථාන කරන්න තීරණය කළේ. එහෙනම් ධනංජානි මරණයට පත් වෙලා ගිහිල්ලා උපදින්නේ බඹලොව. භාග්‍යතුන් වහන්සේ අහනවා ඇයි බඹලොව ඉපදෙන්න පාර හැදී ඔහුට? සඳහන් කළේ ස්වාමීනි ඔහු බඹලොවට කැමැතියි. භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේට මේ කාරණාව දක්වලා මේ මහා සත්පුරුෂයාගේ ගුණ යගී කරලා කරුණු පැහැදිලි කරලා ධර්ම දේශනාවක් සිද්ධ කරන්න යෙදුණා. පින්නතේ අපි සාකච්ඡා කළා මරණ මංචකේ ළඟට ආපු මෙවන් මහා කල්යාණ මිත්‍රයෝ නිරේට යන්න හිටපු අය නිරයෙන් බුදවලා සුගතියට යොමු කරන්න කටයුතු කළා. ඔබටත් මටත් මනුස්ස ජීවිතයක් ලැබුණා. ඒ මනුස්ස ජීවිතය නැවත අපට කවද හම්බ වෙයිද කියන කාරණාව අපිට තහවුරු කරන්න අපිට තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව මනාව සීලයේ ප්‍රගුණ කරගත්ත කෙනෙක් මරණින් මතු සුගතියක උපදිනවා. හැබැයි කවදාවත් අපේ ජීවිතේ ඒකත් වෙයිද දන්නේ නැහැ කියලා කියන කෙනෙක් නෑ. භාග්‍යතුන් වහන්සේ යම් වචනයක් දේශනා කළා නම් ඒක ගලී කෙටුවට වඩා විශ්වාසයි. ඒ නිසා සීලයක් සමාදන් වෙච්ච කෙනෙක් මනාව කුසල් සම්පාදනය කරගත්ත කෙනෙක් මරණින් මත්තේ සුගතියක උපදිනවා වගේ අපිටත් මනාව සිල් ගුණ පූර්ණේ කරගන්න භාග්‍යතුන් වහන්සේ අපූර්වට මඟ කියලා දීලා තියෙනවා. නিত্য වූ සීලයක් දේශනා කළා. ඒ පංච සීලය මේක පවාරණය කරන සීලයක්ද? මේ විශ්ව ධාතුවේ කොතන ජීවත් වෙන කෙනාට මේ විශ්වයේ කොයිතරම් රටවල් ප්‍රමාණයක් වර්තමානයේ හොයාගත්තා කියලා කතා කරනවද? ඒ රටවල් වල අන්තිම කෙරවලේ තියෙන රටේ ජීවත් වෙන කෙනාටත් දිවි හිමියෙන් ළඟ තිබිය යුතු සීලයක් තමයි පංචසිල් කියලා කියන්නේ. සමස්ත ජන වර්ගයකට පොදු සීලයක්. ඒකට හේතුව මොකක්ද කියලා කලින් සඳහන් කරලා තියෙනවා. මේ ශික්ෂාපද ලෝකවද්‍ය වෙන නිසා. ලෝකවද්‍යයි කියලා කියන්නේ ඇයි? මේ ලෝකේ කිසිම කෙනෙක් කැමති නැහැ මේ සිල් පද උල්ලංඝනය කරනවට. මේ ලෝකේ කිසිම කෙනෙක් කැමති නැහැ. එහෙම සඳහන් කරන්නේ කොහොමද? හොරෙක් හරි කැමැත්තෙන් හොරකම් කරන්නේ. අනුන්ගේ වස්තුව හොරකම් කරගෙන ඉක්මනට ධනවත් වෙන්න පුළුවන්. හැබැයි ඔහු අනුන්ගෙන් හොරකම් කරලා ගෙනල්ලා ගොඩ ගහලා හංගලා තියෙන වස්තුව තවත් කෙනෙක් අනිත් පැත්තෙන් ඇවිල්ලා හොරකම් කරගෙන යනවට මේ හොරා කැමතිද? ඔහුත් හොරේ. නමුත් ඔහුගේ වස්තුව කවුරුවත් හොරා ගන්නවට ඔහු කැමති නෑ. කෙනෙක් ඕනතරම් බොරු කියන තව කෙනෙක් රවට්ටලා අමාරුවේ වටහන්න පුළුවන්. හැබැයි තමන්ට කවුරු හරි බොරු කියලා තමන් අමාරුවේ දැම්මොත් ඔහු ඒකට කැමති නෑ. අන්න ඒ න්‍යායෙන් තමයි කියන්නේ මේ ලෝකෙ කිසිම කෙනෙක් කැමතිම නැති දෙයක් මේ පංචසිල් උල්ලංඝනය කරනවා කියන එක. විශේෂයෙන් මෙතන අවසාන සිල්පදේ හැර කර්ම පත හතරක් තියෙනවා. අන්නේ කවුරුවත්ම කැමති නැති නිසායි මේවට කියන්නේ ලෝකවද්ධි කියලා. දසසිල් අපි අරගෙන පවාරණය කරනවා. නවාංග උපෝසතේ අපි පවාරණය කරනවා. අෂ්ටාංග උපෝසතේ අපි පවාරණය කරනවා. නමුත් කවුරුවත් කවදාවත් අහලා නැහැ පංචසිල් ගත්ත කෙනෙක් පවාරණය කළා කියලා. හැබැයි අහලා නැති වුණාට මේ ලෝකේ ජීවත් වෙන ජනගහණයෙන් 99.99%කට වඩා තරම් පිරිසක් පන්සිලුත් පවාරණය කරගෙනයි ඉන්නේ. ආන් ඒ නිසා මරණින් මත්තේ සුගතියක් ගැන සේයා මාත්‍රයක්වත් නැහැ. එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම්
මනාව පන්සිල් ආරක්ෂා කළ යුතුයි තිසරණයත් එක්ක. ඉතින් ඒ කාරණාවත් අතිරේකවයි අපි සිහිපත් කරන්න යෙදෙන්නේ. දැන් මේ සූත්‍රයේ ඇතුලේ පටන් ගන්නකොට අපි මුලින් සඳහන් කළා කර්මය කොයිතරම් බලවත්ද කියන කාරණාව පැහැදිලි කරනවා කියලා. නිරේ දුක ඉතාම භයානක නිසා තමයි සාරිපුත්තයන් වහන්සේ වැඩි දනංජාරිව බේරගන්න. සාරිපුත්තයන් වහන්සේගේ මෛත්‍රී කරුණාව ඒ කරුණාව නොතිබෙන්නේ දනංජානි නිරෙන් නිදහස් වෙන්නෙත් නෑ. ඊට අමතරව අපි සඳහන් කළා භාග්‍යවතුන් වහන්සේගේ අනුකම්පාව සකල ලෝක සත්ත්වයා කෙරෙහිම මනාව පැතිරිලායි තියෙන්නේ. ඒ නිසා සතර අපායන් මිදෙන මාර්ගය උතුම් නිවනින් සැනසෙන මාවත අපි භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා දුන්නේ. මෛත්‍රී භාවනාව සතර අපායට යන්න ඉන්න පුජ්‍යලේ සතර අපායන් මුදවන්න තරම් හැකියාවක් තියෙන භාවනා ක්‍රමයක් කියන කාරණාවත් අපිට මේ දේශනාව තුළින් නැවත ප්‍රකට වෙන්න යෙදුණා. හැබැයි ඒක නිවැරදිවම කළ යුතුයි. නිවැරදි ක්‍රමය මත පිහිටලා කළ යුතුයි. මුල ඉඳලා කළ යුතුයි. සාමාන්‍ය ලංකාවේ තියෙන ක්‍රමය මුල අතහැරලා මැදින් පටන් ගන්න හදනවා. ඒක නිසාම දෝ කොහෙද ලොකු පිහිටක් සරණ මේ ක්‍රමවේද තුළින් ලබාපු අය ඇත්තේ බොහොම අල්පයි. එහෙනම් මෛත්‍රී භාවනාව වැඩුවත් ඒක ක්‍රමානුකූලව පියවරෙන් පියවර පියවරින් පියවර මුල ඉඳලා වඩන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ නිර්දේශය ඒකයි. මේ මුල ඉඳලා පියවරෙන් පියවර නිවැරදිව වඩනවා කියලා කියහම භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ආකාර 8ක්. හැබැයි මේවා අපි සාකච්ඡා කළා. මෛත්‍රී භාවනාවේ ආකාර 8ක් දේශනා කළා අභ්‍යන්තර ආබාධ ඉවත් කිරීම කියලා. ආන් ඒ අභ්‍යන්තර ආබාධ ඉවත් කරනවා කියන කාරණාව ළඟ එතෙන්ට එකතු කරන්න පුළුවන් මරණ වෙලාවේ මරණ මංචකයේ තියෙන මරණ වේදනාව. අභ්‍යන්තර වේදනාවක් නේ. මෙන්න මේ අභ්‍යන්තර වේදනාව නැති කරගන්න පාවිච්චි කරන්න තියෙන එකම ක්‍රමය මෛත්‍රී කර්මස්ථානය. දැනට ඇඟේ තියෙන අභ්‍යන්තර වේදනාව ඉවත් කරන්න පුළුවන්කම මම ලබලා ඉන්නවා නම් මරණ වේදනාව ඉවත් කරන්නත් මට හොඳටම පුළුවන්කම තියෙනවා. ආන් මේ මරණ වේදනාව ඉවත් කරගත්තොත් විතරයි කරගත්ත කුසල ධර්මයක් ආවර්ජනය කරලා සුගතියක යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ වේදනාව ඉවසන්න බැරුව බොහොම ද්වේෂ සහගත සිතින් තමයි මෙලවින් සමුගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මෛත්‍රී භාවනාවක් ප්‍රගුණ කරගෙන තියෙන එක මුළු ජීවිත කාලෙටම වටිනවා. හැබැයි ප්‍රගුණ කළ යුතු ආකාරය. එතකොට එහෙනම් මරණ මංචයේ ඉඳගෙනම බඹලොව යන්න කියලා දුන්න මාර්ගය මේක. සසරට බය කෙනෙක් අදත් කල්පනා කරනවා නම් ඒ උතුම් වූ භාවනා ක්‍රමයේ මගේ ජීවිතයට එකතු කරගෙන අභ්‍යන්තර ආබාධ ටික ඉවත් කරගන්න. බඹලොව යන්න පුළුවන් තැනට යනකම් යන්න බැරි වුණත් අභ්‍යන්තර ආබාධ ටික ඉවත් කරගන්න පුළුවන් වෙන තැනටවත් මේ කර්මස්ථානයේ දිනු කරගන්න පුළුවන් වුණොත් අපිට මරණ මංචකයේ ලොකු සැනසීමක් ඒතුලින් හොයාගන්න පුළුවන් වෙයි. නිසා මෛත්‍රී භාවනාවේ තරම්ම බලවත්. එවන් වූ මෛත්‍රී කර්මස්ථානයේ තුලින් නිරේට යන්න හිටපු ධනංජානි සුගතිගාමී කරවන්න පුළුවන්කම ලැබුණා. අපි මේ දේශනාවේ මුලින්ම කතා කළා බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් කියලා. මේ බුද්ධාන්තරය තුල මේ දෙවියන් බමුන් මරුන් සහිත ලෝකයේ අග්‍රතම පුද්ගලයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවත් අපි සිහිපත් කළා. බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් තියෙන කෙනෙකුට සතර අපායන් මිදෙන්න පුදුමාකාර භාග්‍ය සම්පන්න අවස්ථා රැසක් තියෙනවා. බොහොම නිර්භීතව සතර අපායන් මිදෙන්න වාසනාව මේ බුද්ධාන්තරයක බෙදිච්ච අයට තියෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ තමන්ගේ ජීවිත කාලෙම ගායනා කර කර ඉන්න පුළුවන් නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ගුණ වර්ණනා කිරීමම ගුණය සිහිපත් කර කර වැඳීමම අසීමාන්තිකානිසංස සහිතයි. ඒ ගුණ සිහිපත් කරන එක ජීවිතයට කොයිතරම් සම්බන්ධ කරගෙන කළ යුතුද? ඒක දේශනාවක පැහැදිලි කරන හැටියට මට මතක හැටියට අංගුත්තර නිකායේ දේශනාවක අපි ජීවිත කාලෙම ප්‍රගුණ කරන කර්මස්ථානයක් තියෙන්න පුළුවන්. කර්මස්ථානයක් වඩන කෙනෙක් නිරන්තරයෙන් තමන්ගේ කර්මස්ථානයේ සම්බන්ධයෙන් සිහියෙන් ඉන්න ඕනේ. එළඹ සිටි සිහියක් තියෙන කෙනෙකුට තමයි කමඨහන මනාව දියුණු කරන්න පුළුවන් වෙන්නේ. ඒ කමඨහන පිළිබඳව සිහි කල්පනාව තියෙන්න ඕනේ. එතකොට මේ සිහියෙන් ප්‍රඥාවෙන් අකුසලයෙන් ඈත් වෙලා
පුළුවන් තරම් කටයුතු කරන්න උත්සාහ කරන අය නිතර මෙනෙහි කරන කර්මස්ථානයේ ජීවිතයේ තියෙනවා. කිනම් හෝ කර්මස්ථානයේ තියෙන නිතර මෙනෙහි කරන එක. අකුසල් සිතුවිලි වලට හිතට නොයෙන්ද කුසල් සිතුවිලිම අභ්‍යන්තරයේ උපදව ගන්නද නිතර කර්මස්ථාන මෙනෙහි කරනවා. හැබැයි මෙහෙම සඳහන් කරනවා අපි සෑම අලුවට යනකොට අපි බොමලුවට යනකොට එතෙන්ට යනකම් පයලාගෙන ගිය පාවහන් දෙක මලුවට ඇතුල් වෙන තැන ගලවලා තියෙනවා. ගලවලා තියලා අපි මේ මලුවට ඇතුල් වෙනවා. සඳහන් කරනවා ජීවිත කාලෙම ප්‍රගුණ කරන කර්මස්ථානයේ සෑම අලුව ළඟට බොමලුව ළඟට ගියහම අත්හරින්න කියලා. මලුවට ඇතුල් වෙන තැන පාවහන් ගැලෙව්වා වගේ ඒ කර්මස්ථානයේ එතන තියන්න කියලා. මලුවට පය තියන්න කියන්නේ බුද්ධානුස්සතිය ආවර්ජනය කර කර. ඒ මලුව ආමදිනකම් මල් ආසන පිරිසිදු කරනකම් කලේතු අනික් නොයෙක් කාර්යයන් සම්පූර්ණ කරලා ඉවර කරනකම් බුද්ධානුස්සතිය හිතේ දරාගෙන තමයි මේ සියලු කටයුතු කරන්නේ. මේ සියල්ල ඉවර කරලා හැමදලා වන්දනා කරලා ආපහු පිට වෙන්න යනකොට මෙතෙක් ප්‍රගුණ කරගෙන හිටපු කර්මස්ථානය නැවත ප්‍රගුණ කරන්න පටන් ගන්න කියන එකයි ගලවපු පාවහන් දෙක දැන් දාගෙන පිටත් වෙන්න කියලා කියන්නේ. ඒතර මේ කාරණාවෙන් පැහැදිලි වුණේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ අසීමාන්තික ගුණයන් සිහිපත් කර කර භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අදත් කරන කාර්යයන් මොනතරම් අපේ සිත් තුළ කුසල් සිතුවිලි උපදවනවාද. කරුණු කාරණා හරියට මුල දැන පින්කම් කරන්න ගියහම කුසල් වලට වැඩි අකුසල් සම්පූර්ණ කරගෙනයි අපි ඉන්නේ. නමුත් මනස සිට එළඹ සිහියෙන් බුද්ධාන්ත දෙක ලැබිය ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයට හොඳ සාධාරණයක් කරන්නේ ශ්‍රද්ධාව ඇති ප්‍රඥාව ඇති අයට මේ ලෝකෙ පුළුවන්කමක් තියෙනවා. එවන් කෙනෙක් බවට පත් වෙන්නේ වාග්ය වාසනාව ඔබ සතුවක් තියෙනවා. එයින් ප්‍රයෝජන ගන්න උනන්දු වෙන්න උත්සාහ වෙන්න කියන එකයි නිරන්තරයෙන් සිහිපත් කරන්නේ. එහෙනම් ධනංජානි කලේ මව්පියන් පෝෂණය කරන්න ඥාතීන් පෝෂණය කරන්න දුවාදරුවන් පෝෂණය කරන්න මේ හැම කටයුත්තක් සඳහාම අනුන්ගෙන් ධනය කොල්ල කාපී කරන. දැන් ධනංජානිට වෙන්න තිබුණේ අනුන් පෝෂණය කරන්න ගිහිල්ලා අනුන් සන්තර්පණය කරන්න ගිහිල්ලා අනුන් සතුටු කරන්න ගිහිල්ලා ධනංජානිට සිද්ධ වුණේ නිරේට පාර හදාගන්න. ඔය කාරණාව ධනංජානිට විතරක් නෙවෙයි. මේ ලෝකේ ජීවත් වෙන ඔබ අප හැම සියලු දෙනාටම සිද්ධ වෙන්න පුළුවන් කාරණාවක්. ආන් ඒ නිසා මනාව සිහියෙන් ප්‍රඥාවෙන් ඉඳගෙන අකුසලයේ එළමෙන හැම මොහොතකම අකුසලයෙන් ඈත් වෙලා වහවහ කුසල් සඳහා සිත් යොමු කරමින් කටයුතු කරලා සසරින් මිදෙන මඟ සොයා ගන්නවා වගේම මව්පියන් වෙනුවෙන් දුව පුතුන් වෙනුවෙන් ගුරු දෙගුරුන් වෙනුවෙන් කවුරු වෙනුවෙන් නමුත් යුතුයකම් කරන්නේ අනුන් තලල පෙළල අනුන්ගෙන් පැහැරගත් වස්තුවක් එදත් නුසුදුසුයි අදත් නුසුදුසුයි. සාරිපුත්තයන් වහන්සේ අහන්නේ මව් පෝෂණය කරන්න යහපත්ව ධන උපායන ක්‍රමයක් යොදාගත්තොත් නරකද කියලා. මොකද වැරදි දේවල් වලින් උපයාගත් ධනයෙන් කරන පෝෂණය කිරීම පවා අපිට මහත් ඵල බවට පත් වෙන්නේ නැහැ. ඒ ධනය දානයක් සඳහා යෙදුවත් අපට මහ ලොකු විශාල මහත් ඵලයක් ඒතුලින් ලැබෙන්නේ නැහැ. අන් ඒක නිසා කර්මයේ කර්මඵලයේ පිළිබඳව මනා විශ්වාසය තහවුරු කරගෙන මේ සංසාරයෙන් එතර වෙන්න ජීවිත කාලය තුල කරන හැම කටයුත්තක්ම යහපත් කටයුත්තක් බවට පත් කරගෙන නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේ සිහිපත් කළ නැත්නම් තුනුරුවනේ ආශිර්වාදයේ නිරන්තරයෙන් සිහිපත් කරගෙන මේක මේ ලෝක ධාතුවේ මට තියෙන එකම රැකවරණයයි කියන කාරණාව මත පිහිටලා ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ ආවර්ජනය කිරීම ජීවිතේ නිතර නිතර පුරුදු කරාම අපිට අවසාන මොහොතට ප්‍රගුණ වෙන කාරණාව එය වෙන්න තියෙන ඊට කලින් ඉතාම ඉහළයි. මෙවන් කාර්යයන් සම්පූර්ණ කරගන්න බුද්ධාන්තරයකයි අපිට ඉඩ ලැබෙන්නේ. ඒ බුද්ධාන්තරයෙන් හැබෑම ප්‍රයෝජන අරගෙන අකුසලයෙන් මිදෙලා කුසල් දහම් සමාදන් වෙලා කල්යාණ මිත්‍රයන්ගේ මඟ පෙන්වීමෙන් ශ්‍රවණය කරපු කල්යාණ මිත්‍ර වූ මේ දහමින් අවවාදන් ශාසන ලැබමින් ඒ තුල හික්මෙමින් මේ සංසාරයෙන් එතර වෙන්න අපි සියලු දෙනාටම භාග්‍ය වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. නාවින්න රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝරත්නයටත් නාවින්න රාජමහා විහාරස්ථානයේ දායක සභාවටත් විශේෂයෙන් මේ කටයුතු වලට
විශේෂ අනුග්‍රහයක් දක්වන ධර්මසිරි පෙරේරා මහත්මයා සහ එම මෙතිනියටත් මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. දේශනා මාලාවේ ප්‍රධාන සංවිධායක වෙන හේමකඩයිස් මහත්මයාට, එතුමන්ගේ දයාබරණීය ස්වාමිදීනියටත්, සුජීවත්ව ඉන්න දයාබරණීය මෑණියන්ටත්, රත්නතරේ ආශිර්වාදයත්, කුසල ශක්තියේ ආශිර්වාදයත්, නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සඳහාම හේතු වේවා. නිදන ප්‍රාප්තියට පත්වන පියාණන් ඇතුළු අනිකුත් ඥාති මිත්‍රාදීන් සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ඔබේ නමින් නිදන ප්‍රාප්තියට පත්වෙච්ච සියලුම ගුරු දෙමව්පියාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව ඉන්න ඔබේ සියලු ඥාති මිත්‍රාදීන්ට, දූ පුතුන්ට, ස්වාමි භාර්යාවන්ට මේ කුසල අනුමෝදන් වේවා. මේ සිදු කරන්ට යෙදුන මහානීය කුසල කර්මය ආශිර්වාදයක්, පාරමිතාවක් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිඤාතේ සමිජ්ජතු. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවන් සම්පත්ති.